මාසයෙන්දලා සති තුනෙන් තුනට හොස්පිටල් එකේ නතර වෙලා ලේ දෙනවා. ඊට අමතරව ගෙදර මැෂින් එකක් ගහනවා බඩට බෙහෙත් එකක්. ඒක රෑට ගහලා තම උදේට තමයි ගලවන්නේ මේ බඩේ බඩේට තමයි එක ගහන්නේ කටුව. හමුදා. හමුදාවට යන්න. ඇයි? රටට සේවයක් කරන්න. මගේ මෙතෙන්ට කටුවක් ගන්න. කටුවක් ගන්නවා. පුතේ කටුව ගන්න රිදෙන පුතේ? ඔව්. පැය කීයක් කටුවක් තියලා දිනවනේ? 10. පැය 10. අයියා ගැන මොදි දෙන්නේ? අයියා ගැන දුකයි. මම හැමදාම දකලා තියෙනවා මේ ගෙදරදී නිදා ගන්නකොට අයියට හැමදාම කටු ගහනවා අයියට ඒක රිදෙනවා. අයියා පාවම අයියා මට පෙන්නනවා බඩට ගන්න කටුව. මගේ අයියා බේරලා දෙන්න. මන් මම නෙවෙයි මෙයාට ඕනේ තාත්තා. තාත්තා ඉන්නකොට තාත්තම තමයි. එයා කියන්නේ හැමදෙස්සෙම අම්මේ මම නිසානේ තාත්ත රට ගියේ තාත්ත මගේ ඔපරේෂන් එකකට සල්ලි හොයන්නනේ ගියේ කියලා. හරි දුකයි තියේ කියනේ වහගෙන ඉන්න බෑ. තාත්ත මතක් වෙන්නේ නැද්ද? නැගෙන මගේ ඔපරේෂන් එක සල්ලි අයිබෝන් අපි ඉන්නේ මාතර මේ පැත්තට වතුර ගලලා හොඳටම අපි තර තැනකට යන්නේ අපි ලස්සන වීඩියෝ එකක් දැක්කා මේ YouTube එකේ අපේ කොනාර මල්ලි ලස්සන වීඩියෝ එකක් කරලා තිනවා අපේ චූටි මල්ලි කෙනෙක්ට පොඩි කරදරයක් වෙලා ඉතින් අපි කොළඹ ඉඳලා මේ මල්ලිත් එක්ක කතා කරන්න අයිබෝන් කොහමද? අපි කතා කරන්න පුළුවන් නේද පොඩ්ඩක්? පොඩ්ඩක් ඉන්නත් යාළු හොයාගෙන ආවට. අයිබෝන්. අයිබෝන්. අපි මේ කොළඹ ඉඳලා ආවේ අපි දැක්ක මේ චූටි බබෙක් අඬනවා. චූටි බබා කොහමද? හොඳයි. මේ ඔව් අපි මේ වීඩියෝ එක ඇත්තට දැක්කම අපි කොළඹින් මේ වීඩියෝ එක දැක්කා ඒ කොනාර මල්ලිගේ ඊට පස්සේ අපිට ඇත්තටම හිතුණා ආවිල්ලා කතා කරන්න මේ සම්බන්ධව අපිට පොඩ්ඩක් විස්තරේ පැහැදිලි කරලා කියන්න. ඉස්සෙල්ලම ස්තුතිවන්ත වෙනවා මහත්තයා අපි හොයාගෙන ආවට. ඇත්තටම කොනාර මහත්තයාගේ වීඩියෝ එක නිසා තමයි අපිට ගොඩක් අය උදව් කරා මහත්තයා. මගේ පුතා තැලසීමියා මේජර් කියන රෝගයෙන් තමයි පෙළෙන්නේ. මාස 6 ඉඳලා තමයි එයාට මේ ලේ දෙන්නේ. මාතර හොස්පිටල් එකේ තමයි නතර කළ ලේ දෙන්නේ. දැන් අර ආසිරි සෙන්ට්‍රල් එකේ ඩොක්ටර් ලලේන්ද්‍ර ගුණරත්න කියලා ඩොක්ටර් කෙනෙක් තමයි මේ ඔපරේෂන් එක කරන්න අපිට කොටේෂන් එක දුන්නේ. ඉතින් කොනාර මහත්තයා ඇවිල්ලා කොනාර මහත්තයා මට සම්බන්ධ වුණේ මගේ අපේ නැන්ද කෙනෙක් ඉන්න කොළඹ නැන්ද කෝල් කරාම දරුවගේ ගැන කිව්වම ඒ මහත්තයා ඇවිල්ලා අපිට ඇත්තටම ලොකු උදව්වක් يعني ಜಾති ಜಾතිත් ඒ මහත්තයට පින් අපිට මේ කරපු උදව්වට ඒ මහත්තයාගේ වීඩියෝ එක දැම්මයි ගොඩක් අපිට ගොඩ පිට රටවල අය ගොඩක් අය අපිට කතා කරා ගොඩක් දෙනෙක් කතා කරලා ගොඩක් උදව් කරා ಜಾති ಜಾතිත් ඒ කතා කරපු ඒ මිනිස් ඒ හැම දිනාටම ಜಾති ಜಾතිත් පින් දැන් කොච්චර මුදලක් මේ ඔපරේෂන් එකට එකතු වෙන්න ඕනද? ලක්ෂ 70ක මුදලක් තමයි. දැන් කීයක් එකතු වෙලා තියෙනවද අද වෙනකොට? අද වෙනකොට කොනාර මහත්තයාගේ වීඩියෝ එකෙන් ලක්ෂ 5ක් මුදලක් එකතු වුණා මහත්තයෝ පිට රටවල අය ගොඩක් කතා කරලා සල්ලි දානම් කියලා තමයි කිව්වේ. ඇත්තටම ගොඩක් දෙනෙක් පුතත් එක්ක කතා කරා වීඩියෝ කෝල් අරගෙන මගේ හිත හැදුවා මට ගොඩක් උපදෙස් දුන්නා. මාව ශක්තිමත් කරලා අපි පුතාව බේරගමු කියලා තමයි කවුරුත් කිව්වේ. ඒ කතා කරන හැමෝම කිව්වේ අපි එකතු වෙලා අම්මේ පුතාව බේරගමු කියලා. ඇත්තටම මම ඒ අයට ಜಾති ಜಾති පින් සිද්ධ වේවා කියලා කියනවා. දැන් මේ මල්ලිට වයස කීයද? අවුරුදු 9. 9. එතකොට දැන් මේක කොච්චර කොයි කාලෙද මේක අඳුනගත්තේ සහ කොයි කාලෙද මේක මේ දැන් මේක ඔපරේෂන් එක කරන්න ඕනේ කියලා පටන් ගත්තද මේක එකතු කරන්නවත් සල්ලි මේ වැඩේට? මෙයා මාස 6 ඉඳලා තමයි මහත්තයෝ ලේ දෙන්න පටන් ගත්තේ. ඔපරේෂන් එක කරන්න ඕනේ කියලා කොයි කාලෙද හොයාගත්තේ? එයා මෙයාට මාස 9 ඉඳලා තමයි අපි මෙයාට ඩෝනර් කෙනෙක් වෙවුවේ.
ආචරි සෙන්ටර් එකෙන් ඒක දැන් අද වෙනකොටම වෙනකොටත් ඒක කරගන්න බැරි වුණා තාම බැරි වුණා මහත්තයෝ කියන්නේ මේ ඩෝන කෙනෙක්ව හම්බුනේ නැහැ අපිට ඊට පස්සේ අර අලුතෙන් ආපු සෙට්කම කරන්න පටන් ගත්තා සිරි සෙන්ටර් එකේ ලලෙන්ද්‍ර ගුණරත්න ડોක්ටර් මේ 150 අම්මගෙන් තාත්තගෙන් මැච් කරලා ඒක තමයි මේ කරන්න හදන්නේ දැන් ඔබට මේගේ මහත්මයා කොහෙද ඉන්නේ මගේ මහත්තයා රට ගියේ මේ දරුවා නිසා මහත්තයෝ කොහෙද ඉන්නේ දැන් ජෝර්දාන වල තමයි ඉන්නේ එයා ගාමන්ට් එක වැඩ කරන්නේ පුතා නිසා තමයි ගියේ ඇත්තටම පුතාට ඕනේ තාත්තා එයා හරි ආදරේ අපි දෙන්නගේ එකම අරමුණ තමයි දරුවෝ සනීප කරගන්න එක මේ ඉස්කෝලේවත් යවන්නේ නැහැ ඉතින් කොරෝනා ප්‍රශ්න නිසා මෙයාට ලෙඩ ටග්ගල ලෙඩ බෝ වෙනෝනේ මෙයා පරිස්සම් කරන්න ඕන නිසා ඉස්කෝලකටවත් යවන්නේ නැහැ මේ ටිකට් පොත් ගෙහුවත් අපිට ටිකට් පොතක්වත් ඉගෙන ගන්න බැරි වුණා මහත්තයෝ තාම කොරෝනා ප්‍රශ්න නිසා දැන් මට ආරංචියක් ආවා දැන් ඔබතුමිය දැන් මේ වීඩියෝ එකෙන් පස්සේ ඔබතුමියට කවරි කෝල් කරලා කිව්වලු ෆෝන් එකට PIN නම්බරයක් ආවා කියලා ඊට පස්සේ ඔබතුමිය මේ එකතු කරපු මේ පුතාගේ මේ ඔපරේෂන් එකට එකතු කරපු සල්ලි හොරකම් කරලා තිනවා යම්කිසි ගාණක් මොකද ඒ සිදුවීම් පොඩ්ඩක් මට පැහැදිලි කරන්න ඇත්තටම මට කෝල් එකක් ආවා මේ ඔය ඔයාට උදව් කරන්න කැමතියි මම. ඔයාට දබබාගේ ඔපරේෂන් එකට ලක්ෂයක් දානවා. ෆෝන් එකෙන් මම මේ සල්ලි දාන්නේ. ඔයාට ෆෝන් එකට මැසේජ් එකක් එවී ඒක මට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා එවන්න කියලා ඒ විදිහට තමයි මමත් මගේ නොදැනුවත් කමට මහත්වෙම මම යවුවා. ඊට පස්සේ තමයි දන්නේ කීයක් අරගත්තද? මගේ BOC මේ බැංකුවෙන් අරගත්ත 26000ක් ළමේ කොමර්ෂල් බැංකුවෙන් අරගෙන තිබුණා 42000ක් වගේ මට 42000 ඔව් දැන් ඔයගොල්ලෝ ඔයා කොමර්ෂල් බැංක එකට කතා කරලා කිව්වද මේ මේ මෙහෙම සල්ලි අරගත්ත නොදුනත් කමර කරේ කියලා ඒ බැංකුවෙන් මොකද කිව්වේ කොමර්ෂල් බැංකුවෙන් කිව්වේ බැංකුව දෙකේම කිව්වේ මහත්තයෝ පොලිසියේ පැමිණිල්ලක් දාන්න කියලා හරි දැම්මද ඔබද මේ ඔව් දැම්මා මාලිම්බඩ පොලිසියේ පැමිණිල්ලක් දැම්ම ඔය කොච්චර කල්ද දාලා පැමිණිල්ල ඔය සිද්ධිය වුණේ 10 වෙනිදා. එදාම ගිහිල්ලා පැමිණිල්ලක් දැම්ම මහත්තයෝ. එයා පොලිසියෙන් පැමිණිල්ල දාලා පොලිසියෙන් කිව්වේ උසාවි නියෝගයක් අරගත්තට බැංකුවෙන් කිව්වේ උසාවි නියෝගයක් අරගත්තට පස්සේ තමයි ඒ ගැන හොයන්නේ කියලා. ඊට පස්සේ මමන්ට බැංකුවෙන් කෝල් කළාත් කිව්වා හොයලා කොහමාරි හොයා ගන්නවා අපි හොයලා. ඇයි ඇයි මේක හොයාගන්න බැරි? දැන් මේ පළවෙනි සිදුවීම නෙමෙයි. මීට කලින් උත් ඔයගල හොඳට මතක තියාගන්න ෆෝන් එකට PIN නම්බරයක් එවලා කවදාකවත් PIN numbers යවන්න එපා මේක මේ සංවිධානාත්මක කරන වැඩක් අනිත් එක මේ බැංකුව වලටත් ඇයි බැරි මේක හොයාගන්න මොකද මේ ලංකාව ඇතුළෙම තමයි මේ සල්ලි ටික ට්‍රාන්ස්ෆර් වෙන්නේ හෙට මේට ඉතින් මීට කලින්ුත් මේ වගේ සිදුවීමක් වෙලා බැංකුව වගකීම බාරගන්නේ ඉතින් මං හිතන්නේ බැංකුව මේ BOC සහ කමර්ෂල් බැංක් මේ ඔගලන් මේ දෙකම මේකට විසඳුමක් දෙන්න මොකද මේ මේගොල්ලන්ගේ මේ මේගොල්ලන් නොදිනවත් කමර කරන දේවල් වලින් මේ මේ පළවෙනි සිදුවීම නෙමෙයි මීට කලින්ුත් සිදුවීමක් මේ වගේ වුණා ඉතින් බොහොම පරිස්සම් වෙන්න ඕගලන් මේ PIN numbers කවදාකවත් කාටවත් යවන්න එපා විශාල ජාවාරමක් සිදු වෙනවා මෙතන දැන් බැංකුවෙන් මොකද කිව්වේ මේක හොයලා උදව් කරනවා කියලා කිව්වද ඔව් හොයලා උදව් කරනවා කියලා තමයි කිව්වේ මහත්තයෝ හරි අපි මේ චූටි පුතාගේ දැන් මේ ඔපරේෂන් එකට ඇත්තටම දැන් මේ සමාජ ජාල හරහා සහ ලංකාවේ සහ ලංකාවේ එළි ඉන්න අය ගොඩක් වෙලාට මම දන්නවා ඔයගොල්ලන් අනිවාර්යෙන් මේ උදව් කරනවා කියලා ඔබතුමීට පුළුවන් පොඩ්ඩක් කතා කරන්න පුතාව ඇත්තටම මේ සමාජ ජාල හරහා විශාල පිරිසක් මෙලා බලන් ඉන්නවා නම් මේගොල්ලන්ට උදව් කරන්න කියලා ඔබතුමීට පුළුවන් කියන්න ඔව් මේ වීඩියෝ එක බලන සියලු දෙනාගෙන් මේ ඉල්ලලා ඉන්නේ මගේ දරුවගේ මේ සැත්කම කරගන්න මුදල් මට රුපියලත් මේ වෙලාව වටිනවා මහත්තයෝ මං කියන්නේ මට රුපියල වටිනවා මට මං ලොකු ගණන් ඉල්ලන්නේ නැහැ මට පුළුවන් හැටියට උදව් කරන්න මට උදව් කරපු අයටත් මම මේ වෙලාව ස්තුති කරනවා පිටරටවල අය ගොඩක් අය හරිම හොඳ හිත් තියෙන මිනිස්සු කතා කරලා මට මගේ දරුවත් එක්ක කතා කරලා දුක බෙදාගත්ත මහත්තයෝ ඇත්තටම වීඩියෝ කෝල් අරගෙන ගොඩක් මගේ හිත හැදුව පුතාගේ හිත හැදුව පුතා සනීප වේවි කියලා පුතාව දිරිමත් කරා මාව දිරිමත් කරා ඒ සියලු දෙනාටම මම ගොඩක් ಜಾති ಜಾතිත් පින් ඒ අයට ಜಾති ಜಾතිත් මම ණය ගැති කියලා මම කියනවා බය වෙන්න එපා බය නැන්නේ නේද බය නැන්නේ
अभी मोकारी आप इक्मनी में मेकड़ विशुद्ध वक्त आप होए मु आप इक्मनी में है ना भूमि सूर्य बुद्ध सारे नहीं।